දිවයිනපුර අපරාධ මැඩලීමේ අරමුණින් ආරම්භ කළ යුක්තිය මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි. යුක්තිය මෙහෙයුමට සමගාමීව කොළඹ අවිස්සාවේල මාර්ගයේ ඔරුගොඩවත්ත ගුවන්පාල මසලදී බස්වත පරීක්ෂාවක් සිදු කෙරුණා. අරලගංවිල පොලිසිය සිදු කළ වැටලීමකදී එම ප්‍රදේශයේ ඖෂධ හලක බලවයස්කරුවන්ට මදන මෝදක ගුලි අලෙවි කරමින් සිටි එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහා පරිමාණයෙන් අයිස් මද්‍රව්‍ය ජාවාරමේ නියුතු පුද්ගලයෙකු ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ ගුණහේන කඳවුරේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී එමෙන්ම රජයට හිමි විය යුතු තීරුබදු අහිමි කරමින් රහසිගතව මෙරටට ගෙන්වන ලද නීති විරෝධී දුම්බැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකා නිලධාරීන් කටයුතු කර තිබුණා. එහපුතලේ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයිස් මද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු අත්තිඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්න අවස්ථාවේ ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ 4ක් පමණ වටිනා අයිස් මද්‍රව්‍ය තොගයක්ද සිය බහරයටගත් බවයි දෙහිවල පොලිසිය සඳහන් කළේ. ඊයේ සවස 6 සිට අද උදෑසන 8 දක්වා තංගල්ල පොලිසිය සිදු කළ වැටලීම් වලින් සැකපිට පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. වීරකැටියේ පොලිසිය කතරගම් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී යාල කොච්චිපුතාන ප්‍රදේශයේ අක්කර 2ක පමණ ගංජා හේනක් විනාශ කිරීමට කටයුතු කර තිබුණා. එහිදී සැකකරුවෙකු සහ සකස් කළ ගංජා පැකට් කිහිපයක් අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. ගත වූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුමෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් ගණන 999 දෙනෙකු වන අතර ඉන් 31 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.